ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු මෙමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහය. එහෙමත් නැත්නම් කුජ ග්‍රහය වූ මේෂ ලග්නය. මේෂ ලග්නයේ ආයබෝවත් ඉතින් මේෂ ලග්නෙමි ඔබට මේ ඔක්තෝබර් මාසේ 2024 වසරේ කොහොමද මේ මාසය සුබ කරගන්නේ අපි මෙතෙන් පටන් කතා කරමු. ඉතින් විශේෂ වශයෙන්ම මුලින්ම මේ මාසේ ආරම්භයේදී ඔබගේ ග්‍රහ පීඨීම් ගැන විශේෂයෙන් කතා කරත් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය ඔන්න ඔබගේ තුන්වෙනි භාවය තුළ තැන්පත් වෙලායි තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් ඒ වගේම ගුරු ග්‍රහය ඔබගේ දෙවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. කේතු රවි බුධ සංයෝගයේ ඔබගේ හයවෙනි භාවය තුළ ක්‍රියාත්මක වෙද්දී ශනි ග්‍රහය වක්‍ර භාවයෙන් ඔබ 11 වෙනි තුළ ගමන් කරනවා. රාහු ඔබගේ 12 වෙනි තුළ ගමන් කරනවා. ඉතින් මෙන්න මේ පිහිටීමත් එක්ක කුමක් වේවිද කියලා කතා කරමු. මේ ඔක්තෝබර් මාසය මේෂ ලග්නෙමෙට මේ ග්‍රහ පීඨීම මොහොත ඉබ්බට මාසය ආරම්භෙද්දී මාසයේ මැදදී ග්‍රහ මාරු කීපයක්ම සිද වෙලා ඒක වෙනස් වෙනවා. ඒ නිසා මේ කාල සීමා තුළ විශේෂයෙන්ම අපි මුලින්ම කතා කරමු ඔබට තුළට මේ ආදායම් ආර්ථික මේ රටාවන් තුළ රැකී රක්ෂා ව්‍යාපාර සයන් රැකියා හෝ ආදායම් මාර්ග තුළ ධනය සම්බන්ධ කාරණා කොහොම වේවිද කියලා. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ ඔබට මේ රැකී රක්ෂා කරන ස්ථානය තුළ ඔබගේ ව්‍යාපාර තුළ ඔබගේ ආදායම් රටාවල් තුළ සතුරුන් කරදර තිබ්බනම් සතුරු කරදර නිර්මාණය වෙලා තිබ්බනම් ඔබට ප්‍රශ්න ගැටළු ඇති කරන ඔබට යම්කිසි ආකාරයකින් ඔය වලවල් කපන කට්ටිය හිටියනම් ඔන්න ඒගොල්ලන්ව යම්කිසි ආකාරයක ඔබට යටත් වෙන කාලයක් ඔන්න මෙච්චර කාලයක් ඔබත් එක්ක ප්‍රශ්න ගැටළු ඇති කරගත්තු අය ඔබට ප්‍රශ්න ඇති කරපු අය ඔබට යටත් වෙනවා. ඔබට යම්කිසි ආකාරයෙන් හීලෑ වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ටිකක් මේ කාල සීමා තුළ ඔබ තුළ තියෙන ශූරත්වය වැඩි කැපී පෙනෙනවා. ඒ තත්ත්වයේ කැපී පෙනීමත් එක්ක ගොඩාක් දුරට
ඔබට යම් කිසි ආකාරයෙන් ප්‍රධානීත්ව ලැබෙනවා. සමහර අය කරන දේක් නැතිකමට ඔන්න ඔබට හිස නමන කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාල සීමාව තුළ සැහැනර ඔබට අර දැන් මේ දියුණුව කියන දේ ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. වගේම තවත් පැත්තකින් ටිකක් අර සැහැල්ලුවෙන් ජීවිතය යම්කිසි ආකාරයෙන් සැප ලබමින් ගෙවන්න පුළුවන් කාලය, කියන්නේ වෙනදටට සුව පහසුවෙන් ජීවිතය ගත කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි මෙන්න මේ 2024 ඔක්තෝබර් මාසය මේෂ ලග්න හිඹට විශේෂ වශයෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව තුළදී ඔබේ ප්‍රසිද්ධිය වැඩි කරන කාල පරිච්ඡේදයක්. ඔබ යම්කිසි ආකාරයකින් අර ප්‍රසිද්ධියෙන් ප්‍රසිද්ධියට පත් වෙනවා. වගේම අර දැන් ප්‍රසිද්ධිය කියන දේ තුළ තියෙන්නේ යම්කිසි ආකාරයකින් අර ඔබ ගැන දැනගන්න ලැබීම බහුතරයක් දෙනට. හැබැයි ප්‍රසිද්ධිය තරන්නේ මෙතනදී අනිත් අය තුළට ඔබට ආකර්ෂණ, ඔබ තුළ තියෙන පෞර්ෂය තුළ ආකර්ෂණ, ඒ කියන්නේ ජනප්‍රියත්වය කියන දේත් ලැබෙනවා. ඔබට ගොඩාක් දුරට ගරු කරන අය වැඩි මේ වෙලාවේ. ඔබට යම්කිසි ආකාරයකින් අර ඕන තැනක ගියොත් ගෞරවත්වය ලැබෙන කාල පරිච්ඡේදයක්, රාජකාරිය තුළ රැකියාව තුළ උසස් වෙන්න හැකියාව ලැබෙන කාලයක්, තනතුරින් ඉදිරියට යන්න ගෞරවනාම ලැබෙන කාල පරිච්ඡේදයක්, ඒවා හේතු කොටගෙන ඔන්න ඔබගේ ලැබීම් ආකාරය, ඔබගේ වැටුප් වෙන්න පුළුවන්, ඔබට යම්කිසි ආකාරයේ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ ගොඩාක් දුරට ඔබට මේ කාල සීමාව තුළ පහුගිය කාලට සාපේක්ෂව අතවිට සරු වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. ඔබට මේ රැකී රක්ෂා කරන ස්ථානය තුළ තිබ්බනම් ගැටලුවක්, මොකක් හෝ ප්‍රශ්නකරයක් ඔබට ගැටලුවක් මතුවෙලා ඔන්න ඒ ගැන පොඩි අර නීතිමය ගැටලුවක් හෝ වේවා, රැකියාව තුළ යම්කිසි පරීක්ෂණකට ඔබ භාජනය වෙලා තිබ්බනම් යම්කිසි වරදක් හේතු කොටගෙන ඔන්න ඒ ඔබට වාසි වෙන ආකාරයෙන් විසඳන මාසයක්. මේ කියන්නේ ඒ වගේ ප්‍රශ්න තිබ්බනම් ඉන්ටඩික් වෙලා තිබ්බනම්, නැත්තම් සේවයෙන් යම්කිසි ආකාරයකින් පහළට දාලා තිබ්බනම්, නැත්තම් මොකක් හරි හේතුවක් කොට ඔබ ගැන පරීක්ෂණයක් පැවතුනනම්, විනය පරීක්ෂණයක් හෝ මොකක් හෝ, ඔන්න ඒ තත්ත්වය තුළ ඔබට වාසි වෙන අන්දමේ අවසාන තීන්දුවක් ලැබෙන කාල පරිච්ඡේදින්ද ඔක පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන් කාරණා. ඒ වගේම ව්‍යාපාර කරන්න හිට වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ කාලේ නීතිමය ගැටලුවක්, නඩු ගැටලු තිබ්බන ඔය නඩු හබ වලින් මේ කාල සීමාව තුළ ජයග්‍රහණ ඔබට අත් වෙනවා. ඔබට වාසි වෙන අන්දමින් ජයග්‍රහණ. සමහරක් කාලවලට ඒ නඩු ඔබට දැන් ඔබ තුළ යම්කිසි ගැටලුවක් තිබිලා ඔබේ පැත්තට අවාසි දාගෙන තිබිච්ච නඩු හබ ඔබට කතා බහ කරලා මේ කාල පරිච්ඡේදය තුළ අන්න සමතේකට පත් කරගන්න, ඒක නීතිමය වශයෙන් ඔබට හානියක් නොවන ආකාරයෙන් සමතේකට පත් කරන්න අදාළ අනිත් පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කරලා ඒ දේ තුළ ඔබට හැකියාව පදන එක නිසා ඔන්න මේ වගේ තත්ත්වයන් තියෙනවා. මේ කාලේ උත්සාහ කරන්න අත යම්කිසි ආකාරයෙන් ඔබේ නීතිඥයෙක් මාර්ගයෙන් හෝ නැත්නම් ඔබ අතරමැදිය මාර්ගයෙන් ඒ අනිත් පාර්ශ්වයට කතා කරලා මේ දේ අර ගොඩින් විසඳා ගන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ මේ දේවල් තුළ හොඳ හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම කියන්න ඕන අර ඔබගේ ගතිගුණ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේකා දැන් මේ අද කියන දේ නෙමෙයි ගොඩාක් දුරට, කියන්නේ ගතිගුණ විතර නෙමෙයි ඔය වචනය පවා. ඒ වගේම ඔබ අද හැසිරෙන ස්වභාවය නෙමෙයි තව පොඩ්ඩෙන් හැසිරෙන්නේ, නැත්නම් හෙට හැසිරෙන්නේ. මොකද හරි සතුටින් අර යම්කිසි ආකාරයක සැහැල්ලුවෙන් කටයුතු කරන පේනවා. එකපාරම ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර අමුතු විදිහට ආවේගශීලීත්වයන් නිර්මාණය වෙනවා. නොවගේ තත්ත්වයන් ෂණීන් වෙනස් වෙන සුළුයි. මේ අර කාලගුණේ වගේ මේ දැන් මේ හොඳට ඉන්නත් ඒකෙන් කේන්ති ගිහිල්ලා මේ වගේ තත්ත්වයන් නම් තරමදුර තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔබ ප්‍රවේශම් වෙන්න. ඒ මොකද ඒ ෂණී වෙනස් වීමත් එක්ක ඔබට ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා, තිටකට පාතිනවා. වගේම අර ස්ථීරත්වයක් නැහැ කියන වචනේ මම කිව්වා වගේ කියන වචනේ ස්ථිර නැහැ. දැන් කියනවා මේක හා හරි කියලා ඔන්න ටීකින් කියන ඇයි මෙහෙම මේක කළේ කියලා හැවුවම ඔබතුමා හරි කිව්ව නිසා කියලා, නෑ මං එහෙම කිව්වේ නෑ මේක වැරදි කියන. ඔන්න ඔය වගේ ඔබ තුළ ස්ථීරත්වය නම් පොඩ්ඩක් අඩු භාවයක් තියෙනවා. අන්න ඒක නිසාවෙම චුට්ටක් අර මුලින් කිව්වේ අර ඔබට යම්කිසි ස්ථාවරත්වයක් සකසා ගන්න මේ වෘත්තිමය තත්ත්වවල ඉහළට යන්න හැකියාවක් තියෙනවා කියලා. අන්න හැකියා එතන ඉදිරියට ගියහම ඔබ කටයුතු කරද්දි යම්කිසි ආකාරයෙන් ඔබ කරන කියන දැනගේ ගැන වගකීමෙන් කටයුතු කරන්න වග බලා ගන්න, නැත්නම් අර ලැබුණු ජයග්‍රහණේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න ඔබට පොඩ්ඩක් මේ මාසය තුළ ටිකක් අමාරු වෙන්න අපහසු වෙන එකට පවතිනවා. එතකොට මේ කාල සීමාව තුළ ඔබ කාලයක් තිස්සේ පවත්තන් අප ස්ථීර සිතුවිලි වෙනස් වෙන කාලය. විශේෂයෙන් ඔබ දැන් බලාපොරොත්තුෙන් හිටියනම් යම් ආකාරයකින් මේ කාල සීමාව තුළ ව්‍යාපාරයක් කරන් යන්න, ඒ ව්‍යාපාරය තුළ හැබැයි එක ක්ෂණයෙන් එනෑ මේක හරියන්නේ වෙන ව්‍යාපාරයකට මාරුනවා. දැන් මේ කරන් ආපු ව්‍යාපාරය අතාරිනවා, ඔන්න වෙන එකට මාරු වෙනවා. කරන් ආපු රැකියාවෙන් අස්සර තවත් රැකියාවක් වෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් තුළ ස්ථාවරත්වය තුළ සිතුවිලි පවත්ත යන්න මේ කාලේ ඔබ චුට්ටක් යම්කිසි ආකාරයකින් අපෝසත්. අනේ තත්ත්වය පොඩ්ඩක් දුරදිග බලලා තීරණ ගන්න උත්සාහ කරන ෂණික තීනු තීරණ ගන්න යන්න එපා. මොකද ඔබට ලැබෙන තියෙන යහපත් දේ අඩු වෙන පුළුවන්. අර අපි නිතර කතා වෙන්නේ හාරං හාරං පොළොව යනවා මේ කතන්දරයක් විතරයි.
අර මැනිකෝ මතුවෙන් ඔන්න මෙන්න තියෙද්දි අප මේ හරියන්න මේ මුකුත් නැගල අතරල දාලන තව අඩියක් හැරුවන මැනිකක් ලැබෙන අන්න ඒ වගේ තත්ත්ය ඒනිසා මේ කාලේ කාලයක් තිස්සේ හොඳට කරගෙන ඇවිල්ලා 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 ඉල්ල අන්තිම මොහොතේ නෑ මේක හරියන්නේ නැගල අතාරින අපරාධය තව ටික දසක් ඇදන් ගියන හොඳ ස්ථාවරත්වයක් එක්ක ඉදිරියට යන්න හැකියාව තිබ්බා අන්න ඔය තත්ත්වය පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන නම් මොකද මේ වෙලාවේ තීන්දු තීරණ වෙනස් කරනවා නම් දුරදිග ගැන කීප වතාවක් හිතන මේ කාලේ ඇත්ත වශයෙන්ම තීන්දු තීරණ වෙනස් නොකර ඉන්න තරමට යහපත් ඈ රැකියාවල් මාරු කරන ව්‍යාපාර මාරු කරන නැත්නම් කරන් ආපු දේවල් අතාරින්න හවුල්කරුවන්ගෙන් ඈත් වෙන්න ඒ තීන්දු තීරණ මේ ඔක්තෝබර් මාසේ නොගන්නවා නම් මේෂ ලග්නිමියා අතිශයෙන්ම යහපත් මොකද හේතුව අර ඔබට ආර්ථික වශයෙන් යහපත තියෙනවා තනතුරු වලින් යහපත තියෙනවා ඉදිරියට යෑමට යහපත තියෙනවා ඒ වගේ තියෙන වටිනාකම අඩු කරගන්න ඔබේ සමහර හදිසි තීන්දු තීරණ හේතු කාරණා යෙදෙන නිසායි මේ කාල සීමාව තුළ තියෙන්නේ ඒ වගේ මේ කාල සීමාව තුළ මේෂ ලග්නිමියා ඔබටත් මම ලග්න කීපෙම කිව්වා මේ කාල සීමාව තුළ කාන්තාවන් සමග වැඩි වශයෙන් කටයුතු කරන සිද්ධ වෙන ඔබ පිරිමි කෙනෙක් වුණත් ඔබ කාන්තා පාර්ශ්වය කෙනෙක් වුණත් මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් ඔබට වැඩ කරන්න වෙන්නේ කාන්තාව සමග වැඩ කරද්දී ඉතින් දන්නවනේ එක එක පුංචි පුංචි ගැටලු ඇති වෙනත් ඉඩ කරවතන ඔබ පුරුෂ පාර්ශ්වය නම් එක පැත්තකින් ඔය ඔබට කයි කතන්දර නරක දේවල් ඔබ ගැන සමාජගත වෙන ඉඩ කරවතන ඔබත් වැරදි දේවල් වලට පෙළඹෙන්න ඉඩ කරවතන ඔබ යන කාන්තා පාර්ශ්වය නම් අර ගොඩක් දුරට එකර වැඩ කරද්දි කාන්තාවන්ට එකර වැඩ කරන්න බෑ කියලා පොඩි කතාවකුත් තියෙනවානේ ඒ වගේ හේතු කරගෙන නැත්නම් ඔබට සතුරු කරදර ඇති කරන ඔබට ප්‍රශ්න ඇති කරන හේතු කරන හැබැයි ඒක නම් බයෙන් දෙන්නේ නැහැ ඒ සතුරු කරදර ඇති කරන අය නම් ගොඩාක් දුරට මේ කාල සීමාවේ පරාජයට පත් වෙනවා හැබැයි කාන්තාව කාන්තාව එකර වැඩ කරද්දි පොඩක් කතා බහත් ඇඩි අර වැඩ වෙන්න තියෙන තියකුත් තියෙන නිසා පොඩ්ඩක් මේ කාල සීමාවේ කාන්තාව වැඩි වශයෙන් එක වැඩ කරන්න සිද්ධ වෙන ඔබ කාන්තාව වුණත් ඔබ පුරුෂ වුණත් අන්න ඒව හේතු කරගෙන පොඩි පොඩි ප්‍රශ්න ගැටලු මතුවෙන්නත් හේතු කාරණා යෙදෙනවා ඒක නිසායි මම මේ දේ කිව්වේ හැබැයි මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම අර ඔබේ ආකර්ෂණීය භාවය වැඩි වීමත් එක්ක විශේෂයෙන්ම අර ඔබ කරන කටයුතු තුළ ඔබ අත ගහන දේවල් තුළ යම්කිසි ආකාරයෙන් කායෙන් හරි සහායක් අවශ්‍ය නම් මේලා ඒ සහාය නොඅඩුව ලැබෙනවා ඒ වගේම තරමත් දුරට ඔබ ගිහිල්ලා ඔබ යම්කිසි ආයතනයක් වෙනුවෙන් හෝ ඔබ වෙනුවෙන් පෙනී හිටලා කරන කටයුතු තුළ අන්න ඒ දේවල් වලට අර සාර්ථකත්වය ලැබෙන වැඩි දැන් ඔබ ගිහිල්ලා යම්කිසි ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කරන ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් කියන එක ඉදිරිපත් කරන ඔබ ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබ තුළ තියෙන මේ ආකර්ෂණීය භාවය හේතු කොටගෙන අන්න ඒ ක්ලයන්ට් ඒකට කැමති වෙනවා ඔවුන්ට ඒක ටිකක් අර හිතට දැනෙනවා අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා මොකද මේ කාලේ ඔබේ කතා විලාශය තුළ ඔබේ ඉදිරිපත් කිරීමේ හැකියාව තුළ ලොකු ආකර්ෂණයක් තියෙන නිසාවෙන් ඒ ආකර්ෂණීය භාවය ඔබගේ වෘත්තියට ඔබගේ ව්‍යාපාරයට යොදා ගන්න හැකියාව ලැබුණොත් ඒ දේ තුළ උපරිම සාර්ථකත්වයක් වෙන කාලය මේ වෙලාවේ වෙළඳාම් කටයුතු කරන ඔය ඩිරෙක්ට් සේල් කරන අයට ඔන්න මේ කාලේ ඉතාමත්ම යහපත් වන ඔබගේ ව්‍යාපාර සාර්ථක කරගන්න හැකියාව පාදිනවා මේ කාලේ පුළුවන් තරම් උත්සාහ කරන්ඩ ඔය ෂණික ෂණික පොඩි ව්‍යාපාර වලට සම්බන්ධ වෙන මේ කාලයට අනුගතව මේ කාලයට ගැලපෙන ව්‍යාපාර සුළුවෙන් අතරමැදියෙක් වගේ ඉඳලා හරි නැත්නම් මේ අතරමැදිය විදිහට ව්‍යාපාර කරලා ඒ දේවල් තුළ ඔබට සාර්ථකත්වයක් කරගන්න හැකියාව ලැබෙනවා මොකද මේ පොඩි පොඩි කෙටි ව්‍යාපාර තුළ අධික ලාභ ඉපෙීමේ ප්‍රබල හැකියාවක් ඔබට ලැබෙනවා හැබැයි මේ මාසේ මැද භාගයෙන් පස්සේ චුට්ටක් හොඳින් කල්පනාවෙන් ඉන්න ඕන ඔය පහත් ගතිගුණ ඇති අයගෙන් පහත් ගතිගුණ කියන්නේ මේ මිනිස්සු පහත් නෑ කවුරුත් උසස් මිනිස්සු කියන එකක් නෑ හැමෝම එක මට්ටම හැබැයි තමන්ගේ ගතිගුණ තමන් කරන දේ ක්‍රියාකලාපය තුළ තමන්ගේ ආකල්ප තුළ මිනිස්සු පහත් වෙනවා අන්න ඒ වගේ ආකල්පමය වශයෙන් ගතිගුණ අතින් පහත් පුද්ගලයෝ නිසා ඔය ටිකක් ගැටලුකාරී තත්ත්ව නැති වෙන ඉඩ තියෙනවා ඒ නිසා ඔවුන් සමග කටයුතු කරද්දී ගොඩාක් ප්‍රවේශ වෙනවා මොකද අපේ ජීවිත ව්‍යාපාර රැකියා කරද්දී මේ ලෝකේ ජීවත් වෙද්දී අපිට නොයෙකුත් විදිහ මිනිස්සුත් එක්ක ඇසුරු කරන සිද්ධ වෙනවානේ එතකොට මේ මනුස්සයාගේ ක්වලිටි එක මොකද්ද? මේ මනුස්සයාගේ ආකල්ප මොකද්ද? මේ මනුස්සයාගේ ගති ලක්ෂණ කොහොමද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ පුද්ගලණෙක් යම්කිසි ආකාර ඔබ දැනුවත්ව ඔබට බුද්ධියක් තියෙනවා තේරුම් ගන්න. මොකද ඥානයක් තියෙනවා ඒක මිනිසුන් මොන වගේද කියලා තේරුම් ගන්න. ඒ වගේ මිනිස්සුත් එක්ක කටයුතු කරද්දී අර අනවශ්‍ය විදිහට මේ දේවල් වල සම්බන්ධතා ඇති කරගන්න යන්න එපා. මොකද ඒව හේතු කොටගෙන අර ඔවුන් එක්ක ඉද්දි ඔබත් ඒ தත්ත්වයේ කියලා පොඩක් හංගඩු ගහන ඉඩකට පාදිනවා. නැත්තම් ඔවුන් ඔබට ප්‍රශ්න ඇති කරන්න ඉඩකට පාදිනවා. මේ ගොඩාක් දුරට ස්ථීර තීන්දුව తీරන ගද්දී කොහෙත්ම කට වචනට තීන්දුව තියන ගන්න එපා. දැන් අපි දෙන්න අතර යම් කිසි ආකාර ව්‍යාපාර සම්බන්ධතාවයක් ඇති වෙනවා. අන්න ඒක කටින් කිව්වා නෙමෙයි. නෑ කරන නෝමක සියලු දේ නීත්‍යානුකූලව ලේඛනගතව කියලා අර යම් කිසි ආකාර ඇග්‍රීමෙන්ට් එකකට ගිහිල්ලා ඒව කරන්න උත්සාහ කරන්න නීතිමය යම් කිසි නීතිමය පැත්තෙන් අර ප්‍රූෆ් එකක් තියාන දෙයක් කරන්න උත්සාහ කරන්න නැත්නම් ඔන්න කට වචනට ඒ වගේ පුද්ගලින් කටයුතු කරන්න ගියොත් ගැටලුකාරී තත්ත්වන ඔබටත් වෙනවා. ඒ දේ තුළ ඇත්තරම ඔබට ලැබිය යුතු දේ අඩු වෙනවා. ඒ වගේම නරකනාම පටබැඳෙනවා. මොකද ඔය සමහර ගොඩාක් ඔය ගති ලක්ෂණ තින් අර කිව්වාගේ පහත් අය කට හොඳ නැහැ. ඔවුන් හැම වෙලෙම කෙනෙකුට අපහාස කරන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ ඈත් එක්ක කටයුතු කරද්දී බොහෝම ප්‍රවේශම් විය යුතු තත්ත්වයක් පවතිනවා.
ඒ වගේ මේ කාල සීමා තුළ තරමද්දුරට ඔබ තුළ අර යම්කිසි ආකාරයකින් ඔය වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධන ඔබ ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කරනවා නැත්නම් ඔය යම්කිසි ආකාරකින් ඔය කෙමිකල් ඔය රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන අය නම් ඒ ව්‍යාපාර වල සම්බන්ධන නැත්නම් මේ කාලේ තියෙන ගොවිතැන කටයුතු කරනවා නම් අනේ විශේෂම අනිත් පැත්තෙන් ගත්තාම ඔය ගොවිතැනට සම්බන්ධ ව්‍යාපාර කරනවා නම් ආහාර සම්බන්ධ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර කරනවා නම් ඔන්න විශේෂ ලාභත් වෙන කාල සීමාවක් ඔබ මේ කාලේ වැඩිපුර ස්ටොක් එකක් පොඩක් ලබා ගත කමන්නේ මොකද මේ කාලේ ඔබට ලාභ ඉපීමේ හැකියාවක් පවතිනවා හැබැයි පොඩි හෝ වැටීමක් සිදු වුණොත් පෙරත් වැටීම් වෙන අඩුයි වැටි වුණ වැටීමක් සිදු වුණත් ෂණේ නැගිහිරීමත් ඔබතුල ශක්තිය ගොඩාක් දුරට ඇති මේ තියෙනවා ඒ වගේම පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරමු මේ කාලේ ගොඩාක් දුරට ඔබගේ පෞලයට අර උසස් ලෙස සලකන කාල පරිච්ඡේදයක් ඔබගේ සැමියා බිරිඳ ගත්තත් දරු දැරියන්ට ගත්තත් දෙමාපියන්ට ගත්තත් සහෝදර සහෝදරින්ට ගත්තත් නැත්නම් පවුලේ ළඟම ඥාතීන්ට ගත්තත් ඔබ ගොඩාක් උසස් ලෙස සලකන පහුගිය කාල සීමාවට සාපේක්ෂව ඔබ ඔවුන් ගැන හොයලා බලනවා හැම වෙලෙම ඔවුන්ට ගරු කරනවා ඔවුන් කියන දේ ඇට ඇහුම්කන් දෙනවා ඔවුන් එක්ක ප්‍රියමනාපව කතා බහ කරනවා අනේ තත්ත්වයන් තුළ පෞල් ජීවිතය ඇතුළේදී මේෂ ලග්නෙමිය හරිම සංයපින් කටයුතු කරන කාල පරිච්ඡේදය තමයි මේ ඔක්තෝබර් මාසය තුළ ඒ හේතු කොටගෙනම අනිත්‍යගේ පවුලේ අයගේ පවුල් ළඟම ඥාතීන්ගේ හිතවතුන්ගේ ආදරය ආකර්ෂණය දිනා ගන්නත් හැකියාව ලැබෙනවා වගේම නිතර ඔබට අවශ්‍ය වෙලාවට ඔවුන් සහාය දෙන්න ආය දෙපාරක් හිතන්න හැම වෙලෙම ඔබ ගැන යම්කිසි පහන්සිතකින් ඔබ ගැන යහපත් සිතුවිල්ලකින් ඔවුන් පසු වෙනවා ඒ හැම වෙලෙම ඔබ ගැන ඔවුන් යහපත් ලෙස කතා වෙනවා මේ කාල සීමාව තුළ ඔබට හැම වෙලෙම උදව්වක් කර යුතුයි කියන මතයේ ඉන්නවා ඔබට හැම වෙලෙම අවශ්‍ය දේ කරලා දෙන්න පෙළඹෙනවා අනේක නිසා පෞද්ගල ජීවිත කුටුම්බ ජීවිත තුළ ගොඩාක් දුරට සැහැල්ලුවෙන් කටයුතු කරන මෙමෙ ආර්ථික මේ තත්ත්වයන් තුළ නම් පුංචි පුංචි පසුබෑම් ටිකක් පෞල් ජීවිතය තුළ පහුගිය මාස තුළ සිදු වුණා හැබැයි ඒ තත්ත්වයන් තුළ කුමන හෝ තත්ත්වයකින් පවුලේ කෙනෙක්ගේ ළඟම ඥාතියෙක්ගේ ඔන්න උපකාරයක් මත ඔහු ඒ පවුල් ඒ ප්‍රශ්න ආර්ථික මේ ගැටලු විසඳා ගන්නත් හැකියාව දෙනවා මොකද පහුගිය මාස සීමා තුළ ඔය පෞල් ජීවිතය තුළදී ආර්ථික මේ ගැටලු ටිකක් අර පොඩ පොඩ මතුණා මහා පරිමාණ නැතත් අන්න ඒ දේවල් විසඳා ගන්න ඔන්න මේෂ ලග්න හිමි ඔබට ළඟේම ඥාතින්ගේ තමන්ගේ කියන අයගෙන් උදව් උපකාර ලැබෙනවා හිත ළඟම හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනවා හැබැයි මේ කාලේ අර තව දෙයක් කියන ඔබ කරන ඕනම කාර්යයකට කෙසේ හෝ අවසාන මොහොතේ හෝ ඒට අවශ්‍ය කරන ධනය ඒකට අවශ්‍ය කරන යම්කිසි ආකාරයෙන් මූල්‍යමය පසුබිම නිර්මාණය වෙනවා දැන් ඔය යමක් කරන්න ඉතින් ඉන්නවා ඒ දෙයට යම්කිසි ආකාරකින් බාධාවත් වෙන මේ කාලේ සල්ලි මදිකමක් තියෙනවා ඔබේ ගැන පසුතැවිල්ලෙන් ඉන්නවා හැබැයි ඒ වැඩේ කරන්න කිට්ටු වෙද්දි ඔබට අවශ්‍ය කරන දේ කොහෙන් හෝ ලැබෙනවා ඒ නිසා ඒ වගේ දේවල් අවශ්‍යතාවය තියෙනවා නම් ඔබ ළඟ හිතුවොත් එක ඒ වැඩේ ගැන කියන්න සාකච්ඡා කරන ප්‍රශ්න හිතේ තියන් ඉන්න එපා මේ කාලේ අනේ හොඳට මතක තියන්න මේ ඔබගේ තියෙන ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඔබ ඔබේ හිතවත් ළඟ හිතවත් අය එක්ක නිතර සාකච්ඡා කරන මේ කාලේ ඒ වනිකන් ඔවුන්ට එපා වෙන ආකාරය නෙමෙයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා එතකොට ඔබට නොසිතුවා කර ඔබට තනියම ගන්න බැරි තීන්දුව తీරන වලට සහායක් දෙන මූල්‍යමය වශයෙන් යම්කිසි සහායක් දෙනවා වගේම ඔවුන්ගේ අදහස් වශයෙන් වුණත් ඔවුන් මේ සමහර වෙලාවට ඔබ හිතා ගන්න බැරි ලේසි ක්‍රමයකින් ඒ ඔබ අමාරු කියලා දේ කරගන්න ඔවුන් තුළ ප්ලෑන් එකක් සැලසුමක් තියෙන්න පුළුවන් ඒ නිසා මේ ලාය ප්‍රශ්න ගැටු දෙනවා මේ ශලක් නිමියෝ තමන්ගේ අයත් එක්ක හිතවත් අය ළඟම අයත් එක්ක කටයුතු කරන්න කතා කරන්න ඒ ගැන හැම වෙලෙම අර ඔබ ඔවුන් එක්ක නිතර ඔබගේ සම්බන්ධතාවය තියාගන්න උත්සාහ කරන එක ඔබ මේ කාල සීමා තුළ තියෙනවා ඉතා සාමකාමී පෞල් ජීවිතය තුළ මේ කටයුතු කරනවා ඒක නිසා වෙන්න ඔබට මේ කාල සීමා තුළ ගොඩාක් සැහැල්ලුවෙන් අර පෞල් ජීවිතය දෙන ගැටලු විසඳා ගැනීමට සහාය පෞල තුළින්ම ලැබෙන කාල පරිච්ඡේදය ඒ වගේම දරුවන් සම්බන්ධ කාරණා තුළ දරුවන් යම්කිසි ජයග්‍රහණත් කරගන්නවා දරුවන් කරන කටයුතු තුළ ඔය විශේෂයෙන්ම ජයග්‍රහණ කිව්වහම දැන් ඒ ජයග්‍රහණය තුළ ලැබෙන පදක්කම් ඒ වගේ නෙමෙයි මූල්‍යමේ තෑගි ලබන්න ඔවුන් යම්කිසි ධනයකට උරුමකම් කියන්න හැකියාව පවතින මේ කාසියම දරුවෝ සම්බන්ධ කාරණා දරුවෝ කරපු දෙයක් නිසා ඔබේ පවුලට ධනයක් ලැබෙන්න වැඩි ඉඩකඩක් පවතිනවා මේ කාලසීම තුළ හැබැයි පොඩ්ඩක් ඔබට මේ වැඩිමල් සහෝදර සහෝදරියෝ ඉන්නවනම් චුට්ටක් ඔවුන් ගැන හොයලා බලන්න ඔවුන්ගේ මේ කාලසීම තුළ සෞඛ්‍ය පිරිහින්න අනතුරු සිදුවෙන ඉඩකඩ පවතින තරම්ම යහපත් කාලෙ නෙමෙයි ඔවුන්ට ගේත ගත වෙන නිසා ඔවුන් ගැන ටිකක් හොයා බලා කටයුතු කරන උත්සාහ කරන්න ඒ වගේ මේ කාලපච්චය තුළ ප්‍රේම සම්බන්ධතා තුළ තරමතුරට අර සැහැල්ලුවෙන් කටයුතු කරතත් ප්‍රශ්න කරදර පැතිනම් පහුගිය කාලසීම ගැටලු කාරිතත්වයන් පැවතුනා නම් ඒ දේවල් පොඩ විසඳගන්න විශේෂ මේ මාසේ දෙවින්දෙන් පස්සේ කාල පරිච්ඡේද තුළ ඔබට හැකියාව පවතිනවා මේ දේවල් තුළ අර ඔබේ ආකර්ෂණයත් වැඩි වෙන කාලයක් කියලා මම කිව්වනේ ඒව හේතු කොටගෙන අර ටිකක් ආදරය සම්බන්ධතා ඇතුලේ වුණත් අර දෙදෙනා අතර යම්කිසි ආකර්ෂණයේ වැඩිවීමක් සම්බන්ධතාවයේ වැඩිවීමක් තියෙනවා අනිත් පැත්තෙන් මේ සේම් ප්‍රේම සම්බන්ධතා නැති يعني ආදරයක් බලාපොරොත්තු ඉන්නටත් මෙන්න මේ කාලේ අලුත් ප්‍රේම සම්බන්ධතා ගොඩනගෙන කාලය හැබැයි ඉතින් අර ටිකක් තෝරා බේරා ගන්න අපහසුයි මොකද මේ කාලේ ඒ දේවල් තුළ අර ටිකක් සීමා රහිත බවක් පේනවා ඒ හේතු කොටගෙන
ඔබ පොඩා උත්සාහ කරන්න හරිගෙනා තේරුම් ගන්න. මොකද මේ කාලේ ඒ වගේ ආකර්ෂණ වැඩි හේතු කොටගෙන සම්බන්ධතා කීපයක් වුණත් පවතින ඉඩකඩ පවතිනවා. එනිසා ඒ එන අයගෙන් හරිගෙනා තෝරා ගන්න ඔබ ගොඩාක් දුරට බුද්ධිමත් විය යුතුයි. මේ කාලෙදී ගොඩක් අය ආදරයේ සම්බන්ධ කාරණා තුළදී ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර ගොඩාක් විදිහේ අර ලයාන්විත භාවයක්, ඒ දේවල් තුළ යම් කිසි ඔබ කතා බහ කරන විදිහ පවා වෙනසක් දැනීමත් ඔබගේ අර පෙම්වතා පෙම්වතිය වැඩි වශයෙන් ඔබට ආකර්ෂණයට හේතු කාරණාවක් සිද්ධ වෙනවා. ඒ වගේම විවාහයන් බලාපොරොත්තු වෙනවා නම් විවාහයන් වලට එළඹෙන වෙනවා නම් මේ කාල සීමා තුළ ඔන්න විවාහ යෝජනා ලැබෙන කාල පරිච්ඡේදයක් ඔබ ඒ සම්බන්ධයෙන් අටයක් වැඩි වශයෙන් ඒ විවාහ යෝජනා එනවා. එතනදිත් මම ඔබට කියනවා කෙනා තෝරාගත්තේ ටිකක් බුද්ධිමත් විය යුතු කාලයක්. හැබැයි නිකන් අර ඔබට දැන් විවාහකට එළඹෙන්න හිටි හැටියේ හිතන බයක් දැනෙනවා. මේ ජීවිතයේ දැන් ඉදිරියට යද්දි කොහොමද මේ බැරියලාත් ගැටලු මතුවේද, ආර්ථික ස්ථාවර වේද, අන්න නොයෙකුත් විදිය සිතුවිලි විවාහයක් සම්බන්ධ යද්දි අන්නේ පුංචි බයක් දැනෙන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. ඒ තත්ත්වය නම් චුට්ටක් අර ඒක ඔබ බුද්ධිය විසඳාගත යුතු කාරණාව මේ කාලේ. ඉතින් ඔය කාරණාවත් එක්ක තමා යන්නේ අධ්‍යාපනික වශයෙන් අධ්‍යාපන කටයුතු ගැන කතා කරමු. මේ කාලේ ගොඩාක් දුරට ඔබට අධ්‍යාපන කටයුතු තුළ යම්කිසි අතිබිච්ච බාධාවල් ඉවත් වෙන කාල පරිච්ඡේදයක් කොහොම හරි අධ්‍යාපන ජීවිතේ යම්කිසි බාධාවක් තිබෙනක් යම්කිසි අර ආර්ථික මේ තත්ත්වයන් හෝ වේවා කොමන හෝ තත්ත්වයන් තුළ ඉන්නේ බාධාල් ඉවත් වෙන ඔබට යම්කිසි ගැටලු ඇති කරන අධ්‍යාපන ඇති කරන තැන් වල කට්ටි හිටියන ඔවුන් ඔබින් ඈත් වෙන නැත්නම් ඔවුන් ටිකක් බොහෝ දුරට ඔබට අතිබිච්ච ගැටලුකාරී සතුරුකම් නැති වෙලා සහාය දක්වන්නේ නැව නැත්නම් ඔබට ඇති කරන ප්‍රශ්න ඇති කරන එකවත් තවම වශයෙන් නැවතිනවා. ඒ වගේම ටිකක් අර සාමාන්‍ය පරිදි ඔබගේ අධ්‍යාපන තත්ත්වයන් පවත්වා යන හැබැයි ටිකක් තව උත්සාහ උනන්දු නම් වර්ධනය විය යුතුයි කියන තත්ත්වයන් නම් පෙන්눔 කරනවා. මොකද හේතුව අර තරමක් දුරට අර උත්සාහ උනන්දු අඩු කම්මැලි වෙනවම කියන එකක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය තත්ත්වයක දින එක නිසා ජොට්ට තව උත්සාහ උනන්දු කටයුතු කරොත් මේ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව අධ්‍යාපන කටයුතු තුළ හැකියාව තියෙනවා. මේලා ඔන්න ඔබ උත්සාහ ගත්තා නම් විදේශගත වෙන්න අධ්‍යාපන කටයුතු සඳහා හෝ වේවා රැකියාව සඳහා හෝ වේවා ඔන්න ඒ තත්ත්වයෙන් නම් ඔබට ඉලේ ඉලක්ක සාක්ෂාත් කරගන්න හැකියාව පවතිනවා. ඔන්න මේ කාලේ ඒ විදේශගත වීමේ හැකියාව උපරිමන්දමින් පවතිනවා. ඉතින් ওই තත්ත්වයන් තුළ මේ ගෙවෙද්දි මේ මාසයේ ඉතින් විශේෂයෙන් මේ කියපු දේවල් තුළ මේෂ ලග්නියන්ට වැඩි යහපතක් ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් සමහරට ඔබේ උපන් කෙන්සට අන්තුල පීඨීම් දසාවල් අපලකාරීතත්වන වල මේවා වෙනස් වෙන්න පුළුවන්. සමහරකට මිටඩා හොඳ සුබද වෙන්නත් පුළුවන් ඔබේ පීඨීම් තුල. මිටඩා අසුබ වෙන්නත් පුළුවන්. හැබැයි කලබල විය යුතු නැහැ. වීඩියෝ අවසාන කියන පිළියම් පිළිවෙත් ඒවා තමන්ට හැකි පමණින් ඔක්කොම නෙමෙයි. තමන්ට පුළුවන් ප්‍රමාණයක් හැකි පමණින් කරොත් ඔබට පුළුවන් මේ සියලු අසුබ දේවල් ඉවත් කරගෙන මොන තත්ත්වය තුළ හිටියත් ඔබට සුබ කරගන්න. ඒ නිසා ඒවා අනිවාර්යෙන්ම අහන්න. තවම මේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන එක මගේ හැරෙන්න කලින් මේ ශරීර සෞඛ්‍ය තුළ මේ කාලේ ටිකක් අසනීප භූමියේ ප්‍රවණතාවය ටිකක් බහුලයි. මේලාවෙ ඉක්මනින් අසනීපකාරී තත්ත්වයක් නැති වෙන ඉඩකඩ ඇති වැඩි. ඒක නිසා චුට්ටක් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඉන්න සුළුවින් තකන්න එපා. මේ කාල සීම තුළ අසනීපකාරී තත්ත්වය ඇති වෙද්දී විශේෂයෙන්ම පරණ අසනීපකාරී තත්ත්ව නිදන්ගත රෝගී තත්ත්වවල පීඩා විඳිනනම් ඒ ගැන චුට්ටක් මේ කාලේ දැන් ඒවා යටපත් වෙලා තිබ්බන චුට්ටක් ඒත් අර ටෙස්ට් එකක් කරලා ඒ දේවල් ගැන ටිකක් හොයලා බලන්න. මොකද ශරීරයේ අභ්‍යන්තරය තුළ ගොඩාක් දුරට ඒවා තවටුලා ක්‍රියාකාරීව තියෙන්න පුළුවන් අසනීපකාරී තත්ත්වයන්. ඒ නිසා මේකල් මේ බය කරන්න මේ කියන්නේ කලින් ඔබ ඒවා දැනගත්තොත් අර මූලික අවදීදීම ඒ රෝග නැති කරගන්න පුළුවන්. ඒවා මහා පරිමාණයට තත්ත්වයට ගිහිල්ලා සුව කරන්න අපහසු තත්ත්වයට පත් වෙන්න කලින් මූලික අවදීව නැති කරගත්තොත් ඔබට ලොකු ප්‍රශ්න ගැටලුවක් ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ නිසායි මම මේ කියන්නේ බය වෙන කරන්න නෙමෙයි. ඉතින් මේ කාලේ කොමඩ හොත් අත්තන් තුල අසනීප කරත්තන් ගැන පොඩක් සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම අක්මාව සම්බන්ධයෙන්, වග්ගඩු සම්බන්ධයෙන් ඒවා හේතු වෙන කකුල් ඉදීමීම් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම ඔය අනවශ්‍ය සෞඛ්‍ය රටාවල් තුල කියන්නේ නිතර නිතර ඔය ඖෂධ වර්ග ගැනීමෙන් හේතු කරගෙන ඔබට යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වනුත් ඇති වෙන එකට බාධා වෙන නිසා චුට්ටක් ඒ බෙහෙත් වෙන එක දිගට ගන්න. ඒව පොඩක් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බෙහෙත් වෙනස් කරන්න පුළුවන්ද, එහෙම හැකියාවක් තියෙනවද, නැත්නම් මේ දේවල් අතුරු අබාධ තියෙනවද කියන එක පොඩක් දැනගෙන කටයුතු කරනවා. ආවට ගියාට බෙහෙත් ගන්න නැතුව උත්සාහ දරන්න. අනිත් පැත්තේ ඔය වැරදි පුරුදු, ඔය මත්ද්‍රව්‍ය දුම්බැටි පානය කරන අය, චුට්ටක් මත්පැන් පානය කරන අය මේ කාලේ තුල ටිකක් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න එකපාර නවත්තන්න එපා. අර මම කියනවා වගේ වෛද්‍ය උපදෙස් මතත් ඒව නවත්තන්න උත්සාහ කරන. මොකද ඒව හේතු කරන ඉදිරියේදී හානිකර තත්ත්වයක් නැති වෙන ඉඩකඩ පවතින, විශේෂයෙන්ම ඉදිරි කාලය ලැබෙන මාත්වෙන් පස්සේ කාල සීමා තුළ ඔය රෝගී තත්ත්වයන් ටික උත්සන්න ඉඩකඩ පවතින නිසා වෙම ඒ වැරදි පුරුදු තියෙන අය ඒව පොඩ්ඩක් අයින් කරගන්න උත්සාහ දරන්න. ඉතින් මේ කාලයන් තුළ ඒ දේවල් වලට විසඳුම් හොයන්න උත්සාහ කරන්න. මේ තත්ත්වය තුළ මේෂ ලග්නියන්ට යහපත් මාසයක් උදා වෙලා තියෙනවා. ඒක වැඩිපුර යහපත උදා කරගන්න ඔබ ක්‍රියාත්මක විය යුතුයි. දැන් මේ මෙතනින් පස්සේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි කරලා ජීවිතය ජය ගන්න ඔබට හැකියාව පවතිනවා මේ දසවෙනි මාසේ 24 වෙනි ඔක්තෝබර් මාසේ.
ඉතාමත්ම සුභ මාසයක් කරන්න, සියර සියක් අසුභ නැති කරන්න, සියර සියක් සුභ කරගන්න. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද, ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා, ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම, රාත්‍රී නින්දර පෙර, සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරන්න. මේකයි හැමදාම කියන්නේ. හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉය ෆෝන් එකක් අරගෙන, මේ YouTube එකේ හරි කමන්නේ, මේ සූ TV වල තියෙන ඉතාල නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත් දේශන, ඒක ශ්‍රවණය කරන්න, S2 වහගෙන ශ්‍රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ, ඒ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ, කාලින් කියුවේ නැති හින්දා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුල ඔබ කරන දේ තුල ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුල වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි, නිතර කරන අය. එන එක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනන් ඉන්න ඕනේ. අර මං කිව්වාගේ මේ සූ TV වල යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසංවිධාන පිරිතත්, දසදිසා පිරිතත් එක්ක අසු කරගන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත්, අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන සලසන්ද, ව්‍යාපාර ස්ථානයේ ඇහෙන සලසන්ද ඔය පිරිත්, ඒකට එකතු කරගන්න අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය, ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රස කියනවනේ, ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ. මොන ගුරුකම නෙමෙයි, මොන කරන්න තියෙන අමාරු, මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුල සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිවෙත තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන එක. නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු කරනවට කමන්නේ, ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන, ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන, ෆෝන් එකෙන් හරි දාලා තියෙන, ඒ දේ තුළ අර ඔබේ ඕරායකට, ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට, මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාර වෙන්න, කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතු පාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා ඇද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන, දැන් මම ලේ දන් දීම ගැන කිව්වා, එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම, ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවනම්, කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම්, අනිත් දසාව ගෙවනා ඇත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්න, ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න, අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසා වෙම ඒ දේ කරන්න. ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන, බෝධි පූජාල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න, ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනි අඟහරුවාද දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ ආදි සමහර දෙවින්දා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ, ඔබට හැකි අඟහරුවාද දිනේක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න, ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයාගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුළ ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුපුරුදු පරිදි රමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව, ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න
ඔක්තෝම්බර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ, කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය, විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයකන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි, අමුවෙන් හරි කමක් නැහැ. ඖෂධ පූජාවක් ඉදිරියේ මේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව, තඹු, වතුර, පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන් වරක් පෙරාගත්ත පිරිසුදු ඉදිකරින් තුන් වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදුපත් බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු රෙදිකඩක් බෝධියේ ඉදිරියේ එලලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබේ පවුලේ අය ඉන්නවනේ හැමෝගේම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කරණීයමෙති සූත්‍රය තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන්න. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත්තු ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න, අසනීපයට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝව විස්තර කරන්න ගියේ නෑ, හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එම් අපහැදිලි තැනක් කියලා නම් අර මම කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න, නැත්නම් පෞගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකි අය Tamanට හැකි දවස්වල කරන එක, මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න, ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසනවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට, ඔබ පිටරටක ඉන්න පුළුවන්, ලංකාවේ ඉන්න පුළුවන්, ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය, ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙත් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැය දෙක කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා, ඇඟපත හොඳට නාලා, අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව Tamanට හැකවමනින් පිරිසිදුනා. ඊට පස්සේ Tamanගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ. රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන්, ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලවහරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ, හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන මේ කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ස් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න. මේ මාසේ ඔබ කරන වියදම් ටික, ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන්න. ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙනවා පහුගිය මාස ගැන, අන්න ඇස්තමේන්තුව සකස් කරන්න. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන් මහනයි ඉන්නවනේ, ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනාලි යන ආහාර පාන සඳහා මේ පමණයි. ගමනාගමනට එතකොට අපිට යම්කිසි ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට අවශ්‍යයි, අධ්‍යාපන කටයුතු, ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකරි කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම ඒ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙත දෙන්නේ මම මේ ඔබට මේ යම්කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන්න. සූර්ය උදා නැගෙනහිර දිසාවෙන් සමහරවිට මේ ඉන්න තැන්වල හැටිය සූර්ය උදාව පේන්නේ නැහැ. කමක් නැහැ, නැගෙනහිර දිසාවට
යම් කිසි ආකාරයෙන් ඒ දිසා බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යාය නමහං කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ, මේ ලෝකයේ යම් කිසි ආකාරයෙන් ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ, සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා, සාධාරණ ව්‍යාපාර, සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව, ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න එන්න පුළුවන්නේ. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු, අනතුරු, එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැත්නම් ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න, මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන්න. ඇහැට නොපෙනෙන ජීවිය ඉඳන් විශාල ජීවිය දක්වා, එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට අර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා. ගොඩාක් ඉන්න මේක කාලය ඇතිසි මෙඩසටන ආහන අප අද නම් ඔබ මෙඩසටන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ. ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න, ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක්, ඉතා වටිනා හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වෙනවා වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් يعني බඩගින්න ඉන්න කෙනෙකුට, එහෙම කෙනෙක් හොයාගන්න බැන්නම් අහිංසක බඩගින්න ඉන්න සතෙකුට, අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ. ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි, උදේසන 10ට විතර කණ එක නවත්තනවා, හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි දාට තියෙන්නේ, පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න නිවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි, අපි නිකන් දාන, අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ, ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල්, අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා, අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙකුගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබලත්වයක්, ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණා එක්ක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අය යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි, අපල උපද්රව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ, දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ මේ කරා යද්දී කාලය ගත වෙද්දී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟාවේ. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්ත ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා, මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ, ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න, මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වියුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දර බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුවද දවස්වල. ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න, ඒකට සහභාගී වෙන්න හැකි නම් සහභාගී වෙන්න. සිකුරාද දවස්වලට දිවස අපසද වන්දනාව, දිව හර්දේ වන්දනාව කරන්න. හැම වෙලෙම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දනන්ගින්. ඔබට ප්‍රශ්නයක්, කරදරයක්, සතුටක්, කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලෙම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි, ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස, ඒක උදේ නැගිටිටකම හවස රාත්‍රී නිඳර පෙර
ඒක උච්චාරණය කරන කෙටි ආඥාවන් අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේ මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරු දසා ගෙවන අය නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය මහා සන්තියාගෝ මුනිතුමාට ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනිතුමාට බාරහාර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න ඔබට ඒ දේවල් වලින් කැළවෙන්න ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නම් රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message එක දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා ඒ පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.